බුදුපියාණන් වහන්සේ තුන්වරක් වැඩිය බුදුපියාණන් වහන්සේගේ කේශ ධාතුවේ නම් ශ්‍රී පතුල දක්වා තැන්පත් වෙච්ච ඉතාම පින්වන්ත මෙවර තමයි අරිය කියන්නේ. ඒ මේ ඉඳගත් අපි මේ පොළොව තමයි අපේ දෙවෙනි අම්මා. එහෙනම් ඒ අම්මාටත් අර අපේ මව්ටත් තියෙන ආදරය මේ පින්වත් පොළොවට ආදරය කරන්න ඕන. එනිසා මේ පින්වත් බිම බේර හදලා විනාශ කළා මහා සංඝයාට අපහාස කළා අපි මේ රට ගෙනියන්න බෑ. මේ කහ සිවුර මෙර හඳත් මේ පොළොවේ පවතින තුරු මේ රට කාටවත් විනාශ කරන්න බෑ. අමාත්‍ය මහින්ද අමරවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුන්ද මෙහිදී අදහස් දැක්වුවා. අපිට අපේ රටට ලොකුම ආකර්ෂණයක් ගන්න තියෙන රටක් තමයි ජපාන. ජපානයේ දිනුනු වෙච්ච ආචාර්ය පිළිබඳව අධ්‍යයනය කරොත් අපිට ඒ ගමන යන්න පුළුවන් නම් අපේ රට චිත්‍ර කාලයකදී දිනුනු කරන්න පුළුවන්. ඒක තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. අද මේ රටට අලුත් ආදර්ශයක්. ඒක අපි සියලු දෙනාට ඒ ආදර්ශය ලැබිලා තියෙනවා. එතුමා මැතිවරණ වෙලාවේ පොරොන්දු නොවෙච්ච දේවල් විසාල ප්‍රමාණයක් අද වෙනකොට ඉෂ්ට කරලා තියෙනවා. එතුමා කිව්වේ නෑ නිල නිවාස ගන්න නෑ කියලා. එතුමා කිව්වේ නෑ ජනාධිපති මන්දිර වලට යන්නේ නෑ කියලා. අදී සියල්ල ප්‍රතික්ෂේප කළා තම නිවාසී ඉඳගෙන තමයි ඒ රාජකාරි කටයුතු කරන්නේ. ඒ වගේම කිසිම තැනක පින්තූරයක් ගහන්න දෙන්නේ. ප්‍රතිපත්ති ප්‍රකාශනය සඳහන් මොනවාන කළත් මම දන්නවා මේ රටේ සියලු දේශපාලන ප්‍රේදයකින් තොරව සියලු පක්ෂවල අය සතුටටපත් වෙන කාරණා කීපයක්ම කරලා තියෙනවා. එස අපේ සුභවාදී බලාපොරොත්තු තියෙනවා. රාජ්‍ය නායකයෙක් බලයට පත් කරනකොට ජනාධිපති